පරිපාලනයේ පහසුවට පොලිසියේ පොලිස් ස්ථානයක විවිධ අංශ වශයෙන් බෙදලා තිබෙනවා මේ බෙදලා තිබෙන අංශ තමයි අපරාධ අංශය පැමිණිලි අංශය සහ රතවාන අංශය ආදී වශයෙන් එක් එක් අංශ වලට බෙදලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනයේ පහසුවට ඒ අනුව රතවාහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අනතුරු විභාග කිරීම පැමිණිලි සටහන් කිරීම සහ රියාන තුරකදී අසාධාරණයක් වෙන රියදුරෙකුට එයාට සාධාරණයක් කිරීම සහ මහජන ජීවිත හා දේපල වලට හානි වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ රතවාහන අංශය කටයුතු කරනවා අපි සාමාන්‍යයෙන් රියාන තුරකට සම්බන්ධ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා ඒව තමයි මහා මාර්ගයක් වාහනයක් දේපලක් वो पूछ ले कहती हूँ मैं यार तुरंत के लिए हाँ दुन्नो ना मैं के जी एक पार्स में एक ट हानियाँ करने बुलवां में अनुतुरण सावे इमरत तं अलाब एक देव पलग ट अलाब एक करने बुलवां इमरत तं इतामत में परीक्षा कार्य नसल के लिए मत जैसे यार तुरंत ना मारने ही दाखवा मैंने बुलवां रिया अनुतुरु දැනුවත් කිරීම ඊට පස්සේ රතවාහන නඩු ලබා ගැනීම වේග මාපක යන්ත්‍රය මගින් වේග උගුල ඇටවීම ඒ ආදී විවිධ ක්‍රියාකාරකම් වලින් අපි මේ රියානතුරු අවම කර ගැනීමට කටයුතු කරනවා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පොලිසියට දිනකට රියානතුරු 120ක් 118ක් විතර වාර්තා වෙනවා මේ රියානතුරු 120න් 118ට බරපතල රියානතුරු දිනකට 40ක් වෙනවා ඊට අමතරව මානක රියානතුරු දිනකට 8ක් හෝ 7ක් වෙනවා 7ක් කියන්නේ
අපි ඒක සාමාන්‍යයෙන් පැය 24න් බෙදපුවාම සෑම පැය 30 පැය 3යි විනාඩි 30කට පාරක් රියානතුරකින් ශ්‍රී ලංකාවේ පුජ්‍යලේ මිය යනවා මේ අනතුරු සිදුවීමට බලපාන පළවෙනි එක තමයි අන්තරාදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම කිසිම අන්තරාකාරී සහ අපරික්ෂාකාරී මම කෙටියෙන් කියන්නේ ඒක තව විස්තර කරන්න පුළුවන් බොහෝම ඉඩ පහසු නැති තැනක ඉස්සර කරනවා පටු මාර්ගයක ඉස්සර කරනවා ඊළඟ දෙවෙනි කරුණ තමයි අධික වේගයෙන් වාහන පැදවීම අධික වේගයෙන් වාහනේ පදවපුවහම වංගුවකදී වගේ තැනකදී යාට වාහනේ පාලනය කරගන්න බෑ ඒ වගේ වෙලාවදී මේ වාහනේ ගැටීමක් සිද්ධ වෙනවා අධික වේගීය රිය පැදවීම ඊට අමතරව මාර්ග නීති නොපිළිපැදීම ගොඩක් අය මාර්ග නීති මොරතන ආඥා පනිතේ 148 වෙනි වගන්තියේ 1 ඉඳන් 14 දක්වා තියෙනවා මාර්ග නීති. පළවෙනි එක සෑම අවස්ථාවකම වාහනයක් ඉස්සර කිරීමේදී හෝ දකුණට හැරවීමේදී හැර අන් සෑම අවස්ථාවකදීම වාහනය වමෙන් ධාවනය කළ යුතුයි. ඒ ආදිවාසයේ 1 ඉඳන් මාර්ග නීති 14ක් තියෙනවා 148 වෙනි වගන්තියේ ඒක තමයි ඊළඟට බලපාන රියාණ දුරුට බලපාන හේතුව. ඊළඟ කරුණ තමයි වීමත්‍ය පදවීම. බොහෝ අය අද වර්තමානයේ වීමත්‍ය පදවල අනුතුරු සිද්ධ කරගෙන වාර්තා වෙලා ඒවා පිළඟ සංගරණ එකතු කරලා තියෙනවා. ඉතින් මෙහෙම වෙන රියාණ දුරු තවත් මේවට බලපානවා බොහෝමයක් කරුණු මාර්ග නීති මාර්ග සංඥා නොපිළිපැදීම ඊට අමතරව මාර වාහනවල නිසි නඩත්තුවක් නොමැතිවීම රියදුරන්ගේ අධික තෙහෙට්ටුව නිදිමත ගතිය මෙන්න මෙහෙම ඇතිවන රියදුරු අපි ඒ රියාණතුරු අවම කරගන්න ඒවා නැති කරගන්න අපි පාසල් වලට ගිහිල්ලා පාසල් ළමයි පාසල් අවදී දැනුවත් කරනවා ඊට අමතරව රියදුරු සංගම් වලට ගිහිල්ලා ඒ අපි මේ මෙවුවා පැහැදිලි කරලා ඒ අය දැනුවත් කිරීමක් කරනවා රියාණතුරු අවම කරගන්න ඊට අමතරව අපි අත්පත්‍රිකා වලින් රියදුරු වැඩි වශයෙන් ගැවෙනස ගැවසන තැන්වල අත්පත්‍රිකා බෙදා හරිනා රියදුරු රියාණතුරුට බලපාන හේතු ඒවා වළක්වා ගන්න හැටි අපි එයයි දැනුවත් කරනවා ඊට අමතරව අපි විවිධ මාර්ගයේ ඉදි කරන පෝස්ටර්ස් බැනර්ස් ඒවා මගින් අපි රියදුරන් දැනුවත් කරනවා මාර්ග රියාණතුරක් සිදු වූ ස්ථානය සමහරට වාය ඇක්සිඩන්ට් එකේ ෆොටෝ එකක් දුන්නා එහෙම දාලා අපි ඒවත් තැන්වලදී දැනුවත් කරනවා මෙහෙම මේ ආදී වශයෙන් අපි විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ රියදුරන් සහ මගීන් අපි දැනුවත් කරනවා මේ රියාණතුරු වලට තවත් බලපාන විශේෂ හේතුවක් තමයි මගීන්ගේ නොසලකීමත් බවේ බොහෝ මගීන් අද කාලේ පාර හරහා මාරු වෙන්නේ පාරේ එක පැත්තක් බලලා ඒක වැරදි ඒක හරියට පාර දෙපැත්ත බලලා සුදුසු ස්ථානයක තමයි පාර මාරු වෙන්න ඕනේ සමහර මගීන් පාර වම් පැත්තේ යනකොට ඔහුට ගමන් කළ දිශාවට අවශ්‍ය බස් රථයේ යනවන ඔහු පාර දෙපැත්තෙන් බලන්නේ බස් රථයේ පැත්තට පාර මාරු වෙනකොට එන වාහනයට ගැටීමක් සිද්ධ වෙනවා බොහෝ මෙය වයසක අය මේ වගේ නොසලකීමක් ලෙස මාර්ගයේ පාවිච්චි කිරීමෙන් සහ කුඩා දරුවන් තේරුමක් නැතුව මාර්ගයේ පාවිච්චි කිරීමෙන් අනතුරු වලට ගොදුරු වෙනවා මෙහෙම වෙන අනතුරු අපි විවිධ උපක්‍රම සහ මාධ්‍ය ඔස්සේ අවම කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් මේ දිනවල පහුගිය නත්තල් සමයේ සහ අලුත් අවුරුද්ද ලබන අවස්ථාවේදී අපි විශාල වශයෙන් මහජනයාට පෙනෙන්න පොලිසිය මහාමාර්ගයේ රදවල තියලා ඔවුන්ට හැඟීමක් එනවා පොලිස්තුන්ගේ දකින්නකොට අපි වැරද්දක් නොකළ යුතුයි කියලා. අන්නේ ආදි වශයෙන් අපේ හුදෙක්ම ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වන මහජන ජීවිත හා දේපල ආරක්ෂා කිරීම. ඒකට තමයි අපි මේ වගේ රියදුරු දේශන අසහමත් කලින් සදාහන් කළ දේ වගේ දැනුවත් කිරීම කරන්නේ. එතකොට අපි මම හිතනවා තවදුරටත් අපේ මේ තුලින් අපි 2018 වර්ෂේ නඩ 2019 වර්ෂේ රියාණතුරුනි මේ සිය සංඛ්‍යාව අඩුයි 2019 ට වැඩිය 2020 1900 ගන්න. එතකොට ගොඩක් මාඩුයි. ඉතින් මෙහෙම අපි උත්සාහ කරනවා මේක තව ඉස්සරහට යනකොට මේ දැනුවත් කිරීමේ උපාය මාර්ග ඒව තුලේ පුළුවන් වෙයි කියලා රියාණතුරු අවම කරගන්න. එහෙමනම් ගොඩක් ස්තුතියි. Thank you.